ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එවැගේම අනිකුත් ආගමික නායකතුමන්ලාගෙන් අවසරයි. මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ නායක අපේ ආදරණීය අනුර දිසානායක සහෝදර ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරුන්ගෙන්, එවැගේම අපේ පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන සහෝදරුන්ගෙන් සහෝදරයෙකින් ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න බොහොම ධෛර්යයෙන් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය අම්මලාගෙන් තාත්තලාගෙන් සහෝදරයන්ගෙන් සහෝදරුන්ගෙන් ඔබ හැමගෙන් අවසරයි. අපි අද මේ නුගේගොඩ නගරය වසාගෙන වීදි පුරෝගෙන එකතු වෙලා තියෙන්නේ, එකතු වුණේ මේ රනිල් මෛත්‍රී ආණ්ඩුවට ඉල්ලා අස්වෙන කියන බලපෑම කිරීම සඳහා තමුන්ස්ලා අපි කරුත් එකතු වුණේ ඒකට. අද මෙතන ඇස්ලා ඉන්නේ කවුද? මේ පිටිය පුරා අර මහපාර පුරා වීදි පුරා ඇස්ලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, අපේ රට වෙනස් කරනවා නම් වෙනස් කිරීම සඳහා වෙච්ච ධෛර්යය, හැකියාව, ශක්තිය, දැනුම විතරක් නෙමෙයි, විනයගරුක භාවයේ තියෙන අපේ රටේ සාරය බවටපත් වෙච්ච ජනතාවක් තමයි මෙතනට අද එකතු වෙලා ඉන්නේ. විතමුන්නස දන්නවා අපි ඊයේ පටන් අරගත්ත කළුතරින් පටන් අරගෙන කිලෝමීටර් 41ක් දුර ගත කරගෙන මෙතනට ආවේ අපි අද. සා මෙතන ඉන්නේ කවුද? මෙතන ඉන්නේ කිලෝමීටර් 41ක් දුර නොනමෙති පාද සටනේ ඇවිල්ලා, ධෛර්යයෙන් ඇවිල්ලා, විශ්වාසයෙන් ඇවිල්ලා, විනයක් සහිතව ඇවිල්ලා මේ සටන අපිට ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන් කියලා විශ්වාසය තහවුරු කරපු ඔප්පු කරපු නිසා තමයි අද මෙතන ස්ලයින් නිසා පළමුවෙන්ම මේ දවස් දෙකක් තිස්සේ මේ ගමන දුෂ්කරතා මැද්දේ ඇවිල්ලා අපේ රට වෙනස් කිරීමේ හැකියාව, මේ ආණ්ඩුව පළවා හැරීමේ හැකියාව අපට තියෙනවා කියලා සාහතික කරපු අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට අපි අපේ ආචාර්ය පුද කරන්න කැමති. ඔබ පෙන්නපු ධෛර්යයට, ඔබ පෙන්නපු හයි ශක්තියට, ඔබ පෙන්නපු විනයට මේ විනයගරුක භාවයේ කාටවත් හදන්න පුළුවන් කමක් නැහැ. දවස් දෙකක් පෙළපාලි ඇවිල්ලා මෙතෙන්ටත් ඇවිල්ලා මෙහෙම එකතු වෙලා කතාහගෙන ඉන්න පුළුවන් පිරිසක් නිර්මාණය කරා නම් එම නිර්මාණය කරේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි කියලා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් කම තියෙනවා. මොකද අපි දැකලා දින පොගස්සල එක එක පාගම මහින්ද රාජපක්ෂගේ පාගමන් අපි දැකලා තියෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාගමන් අපි දැකලා තියෙනවා. අපි දැක්ක කොහොමද ඒවා යන්නේ කියලා. හොඳටම බීලා ජෝගි නටනට බයිල කී කිය අපාරේ රස්තියදුක ගෑවිලා වැඩිපුර කට්ටි ඉන්නේ පයින් ස්ටෝස් ගාව පෙළපාලි යන්නේ නැහැ. ඊට පස්සේ ආවිලා පාර හරහා වැටලා ඉන්නවා පිටිනේට. ආවට පස්සේ කතාහන් එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ටික ආපහු යනවා. බෝතල ඉවරයි, පැකට් එක ඉවරයි, සාපහු යනවා. කතාහන් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂට. අපි එහෙම නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ. අපි කියනවා කාටත් ඇරලා බලන්න. දවස් දෙකක් තිස්සේ මහපාරේ ආවා. ඊටම විනයක් පෙන්නවා, ධෛර්යයක් පෙන්නවා, අදිෂ්ඨානයක් පෙන්නවා. මෙරට වෙනස් කිරීමේ හැකියාව තියෙන, බලය තියෙන්නේ, හයිය තියෙන්නේ අපි සතුව කියන එක, මෙරටේ සාරය බාටපත් වෙලා තියෙන්නේ අපි කියන එක තමුන්න ස්ටොප් කරලා පෙන්නවා. ඒකයි මේ අපේ නැවතත් ඔබට අපි ආචාර පොද කරන්නේ. දැන් ආදරණීය සහෝදරනි සහෝදරුනි, අපි මේ වැඩේ කරනකොට අපි දකිනවා සමහරු පොඩ්ඩක් කලබල වෙන පටන් අරන් තියෙනවා. දැන් අපි පාවඩ බැස්සෙ මොකටද? අපි පාවඩ බැස්සෙ මෛත්‍රීගේ රනිල්ගේ ආණ්ඩුවට ඉල්ලාසන කියලා බල කරන්න. දැන් මේ 10 වෙනිදා එතන වැනිද්දා 10 11 දවස් දෙකේ පාර්ලිමේන්තුවේ ගන්නවා විශ්වාසභංග යෝජනාව. මේ ආණ්ඩුවට රේව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව. අපි ඒකට හයියක් එක තමයි මේ ගමනට බැස්සේ. මේ දැන් මොකදලා තියෙන්නේ? රනිල්ගේ ආණ්ඩුව එලවන්න පාවඩ බැස්සම අපි වැඩිපුර කලබල අදින කවුද? මහින්ද රාජපක්ෂගේ ගෝලියෝ කලබල වෙලා. දැන් මහින්ද රාජපක්ෂ වටේ ඉන්න වැඩිපුර ඔය Facebook අස්සේ ඉන්න ගෝලියෝ ටික කලබලලා දැන් සමහරු භූමිතල් ගෑවිච්ච ගැරන්ටි වගේ දඟලන, සමහරු කැපිච්ච පණුව වගේ දඟලන. අපිට හිතා ගන්න බෑ මොකක්ද හේතුව කියලා. පෞගි දස්සල අවලංග ගහිටියා අපි ආණ්ඩුව රකින්නවාය, ජනතා විමුක්තිරණේ ඉන්නේ කතු වලි පැටව කියලා අවලංග ගහිටියේ. දැන් මේ ආණ්ඩුව පෙරලන්න පාට බස්සර පස්සේ එනම් උදව්වක් දෙන්න බෑ, ඇවිල්ලා කට්ටි එකතු වෙන්න බෑ පෙරලන්න. පෙරලන්න කතා කරා, පෙරලන්න එනකොට දැන් ඊට පස්සේ ඒකට අවලාද ගහගා දැන් ඒක වළක්වන්න උත්සාහ කරනවා රනිල්ව රකින්න. මොකද ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව හදා ගන්නකන් රනිල් ගාණ්ඩු තියෙනක හොඳයි. එනිසා අපි කියන්න කැමති
මේ පාද සටන අපට එකක් පෙන්ව මොකක්ද? ඒ තමයි රනිල්ල මෛත්‍රීලා මහින්දල ඔක්කොම පිළවල් දෙකතුනක් නෙවෙයි, එක පිලක්, එක කණ්ඩායමක්, එක නඩයක්, එක හොරු රැලක්. එනිසා මේ හොරු රැල සියල්ලම එකට දබා පරාජයටපත් කිරීමේ වගකීමත් හැකියාවත් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. එක පවරාගත යුතු කියලා අපි මේකෙදි දැක්කා. සතමයි ගොල්ලෝ කලබලලා කෑ ගන්න පටන් ගන්න තියෙන්නේ. අපෙන් සමහරු ඇහුවා, දැන් මේ කලබල වෙන්න ඕනේ නැහනේ, පාර යන්නේ මොකටද ආණ්ඩු පෙරලන්න? අර පහුගිය ඔක්තෝබර් මාසේ පෙරල වෙලාවේ තියෙන්නේ හරිනේ කියලා, දින 52 වෙලාවේ අර ආණ්ඩු වෙලාවේ මේක පෙරල ගන්න උදව් කරන්න තිබ්බනේ, ඇයි මේ දැන් පාරේ බහින්න කියලා අපෙන් අහනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕන ගම තියෙනවා. රවුන් සහෝදරයත් කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණ වලින් බාලය මාරු කරන්න එකඟ නැහැ. අපි ඒකට ඔට්ටු නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ නැහැ. අපි ඔමේ ව්‍යාපාරයක්, වමේ ව්‍යාපාරයක් විශ්වාස කරන ජනතාව ගැන, අපි කුමන්ත්‍රණ ගැන, ගේම් ගැන විශ්වාස කරන පක්ෂයක් නෙවෙයි. ගේම් ගහලා බලය ගන්න අපට ඕනේ නැහැ. කුමන්ත්‍රණෙන් බලය ගන්න අපට ඕනේ නැහැ. අපි බලය ගන්න ඕනකම තියෙන එක පවත්තෙන් රට වෙනස් කරන්න ජනතාවත් එක්ක. නිසා කුමන්ත්‍රණ වලින් ආණ්ඩු මාරු කිරීමට අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. කුමන්ත්‍රණේ කවුරු කරත් අපි විරුද්ධයි. සදම අපි ඔක්තෝබර් මාසේ කුමන්ත්‍රණයට විරුද්ධ වුණේ. අපි විරුද්ධ වුණේ UNPA ආණ්ඩු වට්ටුවට නෙවෙයි, වට්ටපු ක්‍රමයට. UNP ආණ්ඩු වැට්ටුවේ මහපාරේ බැලලා ජන බලයකින් නම්, UNP ආණ්ඩු වැට්ටුවේ ජනතාවගේ ඡන්දකින් නම් අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාලිගාවේ කුමන්ත්‍රණ කරලා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ආණ්ඩු වට්ටන්න කවුරු එකඟුණත් අපි එක නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. මම කුමන්ත්‍රණ කරන්නේ ඇයි? ජනතාව ගැන විශ්වාසයක් නැති මිනිස්සු තමයි කුමන්ත්‍රණ කරන්නේ. ජනතාවත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදන්න බැරි කට්ටිය තමයි කුමන්ත්‍රණ කරන්නේ. නිසා අපි කුමන්ත්‍රණයට විරුද්ධයි. එනිසා දින 52 මහින්ද රාජපක්ෂගේ අර විහිළු ආණ්ඩුවට, ඒ ඒ ලදරු ආණ්ඩුවට, ඒ සෙල්ලම් බත්තු වෙපු ආණ්ඩුවට අපි එඟක නැහැ. අපි ඇයි බාරට බැස්සේ? මේ බාරට බැස්සේ මොකද? මේ ආණ්ඩුව පරද්දන්න ඕන. මොකද පරද්දන්නේ? ජන බලයෙන් පරද්දන්න ඕන. ඇයි ජන බලයෙන් පරද්දන්නේ? මේ ආණ්ඩුව පරද්දලා නිකන් තියන්න බෑ රට. අපි සමාජ වහන මොකද මේ කරන්න යන්නේ කියලා. මේ ආණ්ඩුව පරද්දලා, මේ ආණ්ඩුව ගෙදර යවලා නිකන් තියන්න බෑ. දැනුත් නිකන් තියනවා කියන තියෙන්නේ. රට අරාජික වෙලා තියෙන්නේ. මේක ආණ්ඩුවක් දැන් නැහනේ. ආණ්ඩුවක් දැන් නැහැ. ජනාධිපති එක පැත්තක, අගමැති තව පැත්තක, ඇමති මණ්ඩලයක් තවත් පැතිවල. එසා ආණ්ඩුවක් නැති රටක දැන් අපි ජීවත් වෙන්නේ. එනිසා මේ ආණ්ඩුව පරාජයපත් කරලා නිකන් කියන්න බෑ. එවනට ආණ්ඩුවක් හදන්න ඕන. අපි ආනෝ ඔබෙන් මේ ආණ්ඩුව රයිල්ගේ මෛත්‍රී ආණ්ඩුව පරාජයපත් කරලා මොකද්ද කරන්න ඕනකම තියෙන්නේ? රට නිකන් තියමුද බෑ? නැත්තම් ඒතනට අර පරණ එළප හොරු ටික ගේමුද? ඒත් බෑ. එහෙනම් මොකද කරන්න ගන්න තියෙන්නේ? එතෙන්ට ඒතන ගන්න මහජන ව්‍යාපාරයක් ගොඩනගෙන්න ඕන, ගොඩනගන්න ඕන. ජනතාව බලය ගන්න ඕන. අතට ජනතාවගේ බලයක් හදන්න ඕන. අනේ ජනතාවගේ බලය හදන්න කොහොමද? ඒක කරන්න බෑ මාලිගා කුමන්ත්‍රණ වලින්. ඒක කරන්න බෑ නිකන් කුටු කුටු ගාලා සාකච්ඡා කරලා. ඒක කරන්න ජනතාව එකතු කරන්න ඕන, ජනතාව සංවිධානය කරන්න ඕන, ජනතාව සටන්ගාමීත්‍ර ගේන්න ඕන, ජනතාව මහපාරට ගේන්න ඕන, පාර වීදි පුරා සටන් කරන්න ඕන. එහෙම කරලා ජන බලයක් නිර්මාණය කළ තමයි මේ ආණ්ඩුව පරද්දලා එස්තන ජනතාවාදී ආණ්ඩුවකින් පුරවන්න වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ අද පය තිබ්බේ ආරම්භ කරේ අන්නේ කාර්ය මේ ආණ්ඩුවයි. වසර එකක් පරණ ධනවාදියයි පළව හැරලා ධනපති ක්‍රමයට අනිච්චවත සංකාරා ගේලා ඒ වෙනුවට ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ සටන තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. එනිසා අපි කියනවා මහින්ද රාජපක්ෂගේ ගෝලෙන්ට කලබල වෙන්න එපා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේක නිකන් ඉබේ පෙරළුණාම එතෙන්ට එන්න. අපි දන්නවා තත්ත්ව වෙනස් වෙලා තියෙන්නේ. පෞගේ අතීතේ එහෙම තමයි සිද්ධ වුනේ. පෞගේ අතීතේ තට්ටු මාරු ක්‍රමයට ධනපති පන්තිය දෙකට බෙදිලා, කණ්ඩායම් දෙක බෙදිලා දෙපැත්ත මාරු කර බලයට පත් වුණා. හැබැයි දෙපැත්ත මාරු වුණාට අපි දන්නෝ එකම කට්ටියක් බලේ හිටියේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව බලන්නකෝ, මේ පාර්ලිමේන්තු ඇමතිවරු දිහා බලන්නකෝ. සමහර ඇමතිවරු අපි දන්න හැමදාම ඇමතිවරු. කොළපාට ආණ්ඩුවක් ආවත් ඌ ඇමති, නිල්පාට ආණ්ඩුවක් ආවත් ඒක ඇමති. දැන් මේ ආණ්ඩුව ඇමති කෙනෙක් නේ SBC නායක. දන්න කාලේ ඉඳලා මිනිහා ඇමති. මොන ආණ්ඩුවක් ආවත් ඇමති. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ජාති ඇමතිවරු ගොඩක් මේක ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ ඇමතිකම. ආණ්ඩු මොකක් වුණත් කමක් නැහැ. ඒ නිසා මේක පාට වෙනස් වුණාට එක කණ්ඩායමක් ඉන්නේ. ඒට පයින්නෝ මෙහෙට පයින්නෝ එකම කට්ටිය බලේ හිට මෙට හුමාරු කරගන්න. පොඩි ෆ්‍රීලෙන්සර්ස් එක්ක
කට්ටියක් පොඩි විවේකයක් ගන්නකොට අනිත් කට්ටිය දුවන. ඒ කට්ටිය විවේකයක් දෙන අනිත් කට්ටිය දුවන. ජනතාව අත්පොසන් දිලා බලාගෙන ඉන්න. ඡන්ද දෙන මේ හාදීන්ට මේක වෙනස් කරන්න ඕන. වෙනස් කරලා දෙයගොල්ලන්ගේ සටන නිමා කරන්න ඕනකම තියෙනවා. අපි කියනවා ඉතිහාසයේ ඒ කතන්දරේ නවත්තන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ මහා පාට බැස්සේ පාද සටන ආරම්භ කරේ. ඒ තට්ටු මාරු දේශපාලනය අවසන් කරලා මේ ආණ්ඩුව පරාජයපත් කිරීමේ හිස්තැන පුරවන්න ජනතාවාදී පාලනයක් ගෙනෙම තමයි අපේ අරමුණ බඩපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක කවුරුත් හිතන්න එපා. දැන් එයා එළවුවා මෙයාට එන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒ ඉතිහාසයේ ඉවර කරලා තියෙන්නේ අපි. අපි දන්නවා මෙතන ඉන්න ඔය හැකියාව තියෙන බලවේගය. මේ රටේ ජනතාවට කරුණු කියා දීලා, කරුණු වටහා දීලා, ජනතාව ඒකරාශී කරලා මේ රටේ ජනතාව නව සමාජයක් වෙනුවෙන්, නව පාලනයක් වෙනුවෙන් පෙළගස්සන්න පුළුවන් හැකියාව තියෙන, දැනුම තියෙන, කැපවීම තියෙන, ඕනකම තියෙන බලවේගය ඉන්නේ කොතනද? කොතනද ඉන්නේ? ඒ තමයි මෙතන ජනතා විමුක්ති පෙරමුණ. අපි කියනවා බලාගම්මු අපි හැපිලා. දැන් මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේක කවුරුත් දින සටනක් නෙවෙයි, ජනතාව දින සටනක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ අපිට? දැන් මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ ඇයි කියලා නැවත නැවත කියන්න ඕනේ. මම හිතන්නේ අපි දැන් සෑහෙන්න කතා කරලා තියෙනවා. අද උදේත් කිව්වා, ඊ හවසත් කිව්වා, ඊ උදේත් කිව්වා, ඇයි මේක පෙරලන්න ඕනේ කියලා. මේ ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසිවක්ම නොකළ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තමන්ට 2015 හම්බෙච්ච ජනවරමට සම්පූර්ණයෙන් පයින් ගහපු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව මෙලෝ රහක් නැති ආණ්ඩුවක්. මේ ආණ්ඩුව කොන්න පණ නැති ආණ්ඩුවක්. මේ ආණ්ඩුව රට පාලනය කරන්න නැති ආණ්ඩුවක්. ආණ්ඩුවක් නැති ආණ්ඩුවක්. මේක පාණ්ඩුවක්. මේ ආණ්ඩුවට අඩු ගන්න මිනිස්සුන්ගේ ජීවිත රකින්න බැහැ කියලා ඔප්පු කරපු ආණ්ඩුවක්. අඩුගානේ තමන්ගේ බැරිකම පිළිගන්න තරම් නීතමානිකමක් නැති ආණ්ඩුවක්. තමන්ගේ බැරිකම අනිත් අය මත පටවන ආණ්ඩුවක්. මේක නිකම්ම නිකන් කණෙන් ඇදලා එළ දාන්න පුළුවන් ආණ්ඩුවක්. ඒ මේ ආණ්ඩුව තියාගන්න දැන් කිසිම සාධකයක් හේතුවක් ජනතාවට නැහැ. මේ ආණ්ඩුවට තව අවුරුද්දක් රටපාලකම් දෙන්න කිසිම ඕනකමක් නැහැ. අපේ ප්‍රශ්නේ මොකක්ද? ඒකනේ මේ ප්‍රශ්නේ. අපේ රටේ ජනතාව පෞද්ගලික අවුරුදු 71ක් තිස්සේ ආණ්ඩු පරද්දලා තියෙනවා. ආණ්ඩු හදලා තියෙනවා, ආණ්ඩු පරද්දලා තියෙනවා. අපේ ප්‍රශ්නේ මොකද්ද? මේ ආණ්ඩුව පරද්දලා මොකද්ද අපි කරන්නේ? ඒ ප්‍රශ්නේ අපි ඉස්සරහ තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන වාඩිලා ඉන්න මේ අපිට අහං ඇහුම් කන් දෙන එක නෙමෙයි, අපේ රට ඉස්සරහ තියෙන මේ ප්‍රශ්නය. මේ රටේ පීඩාවට පත් වෙච්ච කෝටි දෙකකට කිට්ටු ජනතාවට තියෙනවා මේ ප්‍රශ්නේ මොකද්ද? මේ ආණ්ඩුව පරාජයපත් කොට කරන්නේ මොකද්ද කියලා. ඇයි වසර 71ක් තිස්සේ මාරුවට කතරේ ගහලා දෙපැත්තට කතරේ ගහලා ජනතාව විනාශ වෙලා තියෙන්නේ. රටත් විනාශයි, ජනතාවත් විනාශයි. අද අපේ රටේ මොකක්වත් ඉතුරු කරලා නැහැ. මේ රටේ කිසිවක්වත් ඉතුරු කරලා නැහැ. රටේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ. ණය කන්දකට හිර කරලා තියෙන්නේ. අපේ රටේ අධ්‍යාපන විනාශ කරලා තියෙන්නේ. සෞඛ්‍ය සේවය විනාශ කරලා තියෙන්නේ. තව විනාශ කරමින් යනවා. ප්‍රවාහන සේවයේ ගමනාගමන විනාශ කරලා තියෙන්නේ. ඒ ඔක්කොම අපි රටේ සංස්කෘතිය සදාචාරය විනාශ කරලා තියෙන්නේ. නීතිය වල්වද්දලා තියෙන්නේ. රටකට මොකක්වත් ඉතුරු කරලා නැහැ මේ ආදී. ඒ නිසා අපි කියනවා දැන් මේ ආණ්ඩුවටත් බෑ, ධනපති ක්‍රමයටත් බෑ. ඒක විනාශ කරන්න ඕනකම තියෙනවා. කොහොමද විනාශ කරන්නේ? අපි කියනවා ඒකට ජනතාවාදී වැඩපිළිවෙලක් ඕන. ජනතාවාදී ආණ්ඩුවක් ඕන. ජනතා විමුක්ති පෙරමුණ මේ කඩිමුඩියේ මහා පාරට බැස්සා නෙවෙයි. සමහරු හිතන්නේ එහෙමනේ, කඩිමුඩියේ බැස්ස කියලා නෑ. ජනතා විමුක්ති පෙරමුණ බොහොම සැලසුම් සහගතව කල්යල් බලලා සලස්මක් හදලා ඒ සලස්ම අනුන් තමයි මෙතෙන්ට බැස්සේ. අපි දන්න පහුගිය කාලේ මිට අවුරුදු දෙකකට වගේ කලින් ඉඳලා අපේ රටේ ධනපති ආණ්ඩුව පිටිපස්සේ කඩේ ගියපු නැති, ධනපති ආණ්ඩුවෙන් වරප්‍රසාද ගත්තු නැති, තනතුරු ගත්තු නැති, රටට ඇත්ත හැඟීමක් තියෙන, ඇත්ත ඇල්මක් තියෙන, රට දාලා ගියත් නැති අපේ රටේ විද්වත් වෘත්තිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සමේ වෘත්තික කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡාවක් කරා. අපිත් සම්බන්ධ කරගෙන මොකද්ද රට හදන්නේ කොහොමද කියලා. අපි කල්පනා කරා රට හදන්න ඕන. රට හදන්න දේශපාලන පක්ෂවලට පුළුවන් මොකද්ද? දේශපාලන නායකත්වය දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි රට හදන්න ප්‍රතිපත්ති හදන්න ඕන. උපාය මාර්ග හදන්න ඕන. ඒක කරන්න පුළුවන් කාටද? ඒ විෂයන් පිළිබඳව තියෙන දැනුම තියෙන අයට. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ඒගොල්ලෝ කැමති වුණා මොකද්ද? රට හැදීම සඳහා වෙච්ච ප්‍රතිපත්ති හදන්න. සපහුගේ කාලේ අපි දන්නවා අපේ රටේ නිර්මාණය වුණා ජාතික වෙද්දත් වෘත්තික සංවිධාන. සමේ
විද්ද සංගධන නිර්මාණය වුණා. ඒගොල්ලෝ එකතු වුණා. ඒගොල්ලෝ සමුළු තිබ්බ සමුළු තියලා ප්‍රතිපත්ති හැදීමේ තීන්දුවක් ගත්තා. අපිට මතකයි මේ මහරගම යොවුන් රඟහලේ සමුළුවක් තියලා ප්‍රතිපත්ති හදන තීන්දුවක් අරගෙන මේ විද්ද සංවිධාන ප්‍රතිපත්ති හදන කමිටු 10ක් පත් කරලා අපේ රට ගොඩ ගන්න ප්‍රතිපත්ති හැදුවා. ඊට පස්සේ ඒ ප්‍රතිපත්ති හදලා ජනතා හදලා ඉවරලා පහුගිය කාලේ සුගද්දාස ගෘහස්ත ක්‍රීඩාංගණේ දෙවන්ත සමුළුවක් තියලා ඒ ප්‍රතිපත්ති මාලාව එළිදැක්කුවා. එළිදැක්කන වෙලාවේ අපටත් ආරාධනයක් තිබ්බා. ඒකට අනුව අපේ පක්ෂ නායක අනුරුද්ධ සරණායක සතුට එතෙන්ට ගියා. ඇයි ඒ? ඒගොල්ල විශ්වාස කරා. මොකද්ද ඒගොල්ල විශ්වාස කරා? ඒගොල්ල ප්‍රතිපත්ති හැදුවට ඒ ප්‍රතිපත්ති කොතරම් හොඳ වුණත් තරක් නැව ක්‍රියාවට නගන්න නැත්තම් ක්‍රියාවට නගන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වේ නැත්තම් සවිද්දතුන් කල්පනා කරා ඔවුන් හදන ප්‍රතිපත්ති වලට ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න දේශපාලන නායකත්වය දෙන්න පුළුවන් විශ්වාසනීය දේශපාලන බලවේගය මොකද්ද කියලා. ඒ නිසා ඔවුන් ඒ සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා කිව්වේ නැහැ. විශ්වාසනීය ඒ සමුළුවට අගමැති රයිනල් වික්‍රමසිංහ යන කියලා කිව්වේ නැහැ. රයිනල් විශ්වාසනේ. ඒ සමුළුවට මහින්ද රාජපක්ෂට හරි ගෝඨාභයට හරි යන කියලා කිව්වේ නැහැ. හැබැයි ඒ වෙනුවට එයා ඒ සමුළුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර සහෝදරයාට ආරාධනාවක් තිබුණා එන්න කියලා. ඒ ඔවුන් විශ්වාස කරා ඔවුන් හදන ප්‍රතිපත්ති අපේ රටේ ක්‍රියාවට නගනව නම් ඒ ක්‍රියාවට නගන්න හැකියාව තියෙන ශක්තිය තියෙන අවංකකම තියෙන විශ්වාස කරන්න පුළුවන් දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියලා ඔවුන් විශ්වාස කරා. එසා තමයි අපි එතනට ගියේ. ඊට පස්සේ ජනතා විමුක්තිනේ අපි ඔවුන් සංගධිකට වැඩ කරමින් ගියා, සාකච්ඡා කරමින් ගියා. ඊට අමතරව අපි ඔබ කවුරුත් දන්න පහුගිය කාලේ පහුගිය ඔක්තෝබර් මාසයේ ආණ්ඩු විරෝධී ආණ්ඩු පෙරළී කුමන්ත්‍රණය සිද්ධ වුණා. ප්‍රජාතන්ත්‍රවාදී අනුතුරු ලක් වුණා. ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ව්‍යවස්ථාව රකින්න පොරොන්දු වෙච්ච ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. එයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ තහවුරු කළා. සෙල්ලමක් නෙවෙයි. හරිනම් දෝෂාභියෝගයන්ල කණෙන් අල්ල ලීට දාන්න ඕන මෛත්‍රීපාලව. කමක් නැහැ, තව මාස 4-5 හිටපු අයෝ. මේ දවස්වල එයා විහිළු කර කර ඉන්නේ. මේ දවස්වල මෛත්‍රීපාල මහත්තයා කරන්නේ මොකද කියලා අපි කවුරුවක්වත් දන්නේ නැහැ. මෛත්‍රීපාල මහත්තයා දන්නේ නැහැ. උදේ එකක් කියන හවස එකක් කියන. උදේ එකයි හවස එකයි. හිටපු ගමන් කඩුව ගන්න අතට. ගත්තම වහිතෙනවා. අර සතෙකුත් ওই කඩුව ගන්න ඕනේ. ඒ වගේ තමයි ගත්තම බයින්න. අරගෙන මොකක් හරි කියනවා. එක කුඩු නසන සටන කරනවා කියලා කියනවා. කුඩු කුඩේ කරගෙන සටන කරනවා කියලා කියනවා. දවස් දෙකකින් ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ඊපද අපි දැක්ක මොකද්ද? වඩු මඩු තහනම් කරනවා කියලා කිව්වා. ලංකාවේ පරිසර ආරක්ෂා කරගන්න විදුලි කියත් ලංකාවට ගෙනක තහනම් කරනවා කිව්වා. වඩු මඩු තහනම් කරනවා කියලා කිව්වා. වඩු මඩු දාපු කයට කිව්වා තව අවුරුදු 5කින් වෙන රස්සාවක් හොයාගන්න වඩු මඩු තහනම් කරනවා කියලා. අපි දැක්ක ඔය Facebook එකේ කට්ටිය ලියලා තිබුණා. ආ ජනාධිපතිතුමා අපි අවුරුදු 5කින් වෙන රස්සාවක් හොයාගන්න. ඔයා තම මාස 6කින් ඔයාත් වෙන රස්සාවක් හොයාගන්න. ඔයගේ රස්සාවක් දැන් ඉවර වෙන්න යන්නේ කියලා. එමු තමයි යගෑට. ඊට පස්සේ බඩු මඩු තහනම් ගන්න. ඔය තවත් කට්ටියක් කියලා තිබ්බා ඒ බඩු මඩුත් එක්ක තරහක් තියෙනවා එතුමාගේ. මොකද එතුමා බඳලින් ඕන හම් වෙලා තියෙන බඩු මඩුව කියලා. අපි මන් දන්නේ නැහැ කොහොමද කියලා. ඊළඟට ඊට පස්සේ හදිස්සිය පණම් ගත්ත මොකද්ද? මරණ දඬුවම දෙන්න කියලා අස්සම් කරනවා කියලා කිව්වා. මරණ දඬුවම. දැන් ලොකු සද්දයක් දැම්මා. එල්ලලා මරන්නතු හරියන්නේ නැහැ. කුඩුකාරෙන්ව ඉතින් මරණ දඬුවම දීලා කුඩු නසන් සටනේ එල්ලා මැරීමේ වීරය බවටපත් වෙන්න අස්සම් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ සමහරු ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට මේක වාරණය කරන්නයි කියලා. ඉතින් අපේ රටේ නීති හරි අමුතු එකක් නේ. උසාවියෙන් තීන්දුවක් දීලා දෙනවා කෙනෙක්ව මරණ දඬුවම දෙන්න කියලා. එයාට අස්සම් කරාම ආයි උසාවිය කියන පොඩක නවත්තන්න කියලා. අපිට තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. මොකක් වුණත් උසාවිය ගියා. උසාවිය ගියාට පස්සේ බන්ධනකර කොමසස්තුමා ගැනෙව්වා. එතුමා කිව්වා මට නම් තාම හැමිලුමක් ඇවිල්ලා නැහැ කියලා. දැන් ජනාධිපති ඉල්ලාස් අර එල්ලා මරණයකට අස්සම් කරා කියලා දවස් ගානකට පස්සේ බන්ධනාගාර කොමසාරිස්තුමා කියනවා අපිට හැමිලුමක් හම්බුනේ නැහැ කියලා. එක්කෝ මේ ආදේ මේකට අස්සම් කරලා නැහැ, නැත්නම් සංග්‍රහට ලියුම් හංගන් ඉන්නව ඒවල නැහැ. කවද මේ රවට්ටන්නේ? අපි කියනවා එල්ලා මරණ මේක විසඳන්න බෑ. එල්ලා මරණයකට ජනතාව එතුණ අපි විරුද්ධයි. මරණීය දඬුවමට අපි විරුද්ධයි. මරණීය දඬුවම දඬුවමක් නෙවෙයි නිසා. ඒක දඬුවමක් නෙවෙයි. එතෙන් දඬු මෙවරයි. ඒක වෙනම කතන්දරයක්. හැබැයි මොකද්ද මේ කරන්නේ? මේ රට රවට්ටනවා. එනිසා මේ දස්සලා ඔය අවුල් කර කර ඉන්නේ. මේක මට මතක් වුණේ ඔය සමහර අය ඉන්නවනේ ඔය කැරම් ගහනකොට හතර දෙනෙක් එකතුලා. කැරම් ගහනකොට පරදින්න ගියාම පරාජය බාරගන්න බැරි ආදේ මොකද ගන්නේ? බෝඩ් එක අවුල් කරලා පැන දුහුණු. අතින් අවුල් කරලා එතකොට ඉත්තු හිටිය කොද කියලා හොයාගන්න බෑනේ. දැන් මෛත්‍රීපාල මහත්තයත් ඉන්නේ අන්න එතන. කැරම් බෝඩ් එක අවුල් කරා නැගිට ගියා.
කාටත් ඊට පස්සේ හොයාගන්න බැරි වෙන්නේ මොකද උනේ කියලා. එතන ඉන්නේ යා. එයාගේ දේශපාලන මෙතනින් ඉවරයි. හැබැයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මිරට විනාශ කරා. එන විනාශයට දායක වුණා. ඒ නිසා එයාට එන්න කියලා අර මහත්තුරු කිව්වේ නැහැ. එයාට මිරට හදන්න පුළුවන් කමක් නැහැ. ධනපති පන්තිට මේක හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ එකතුලා තමයි අර කුමන්ත්‍රණය කරේ. සමෛත්‍රීපාල මහත්තයා මහින්ද රාජපක්ෂගේ එකතු වෙලා කුමන්ත්‍රණය කරපු වෙලාවේ ආණ්ඩු මාරු කරන්න ව්‍යවස්ථා උල්ලංඝනය කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ අපි හිටේ රේව පැත්සා පාරට අන්නේ වෙලාවේ අපේට ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරන සංවිධාන රසක් අපිත් එක්කගෙන වැඩ කරා. සමහරු වමේ සංවිධාන, සමහරු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, සමහරු ප්‍රගතිශීලී සංවිධාන, සමහරු මානවහිතවාදී සංවිධාන, මේ විද සංවිධාන ගණනාවක් අපිත් එක්කගෙන වැඩ කරා. අපි කාලයක් තිස්සේ මාස 6ක් 7ක් තිස්සේ ඔවුන් සමග එකට සාකච්ඡා කරා, වැඩ කරා, එකට මුණ ගැහුණා, එක වේදිකාවක් නැග්ගා. ඔබට මතක නම් මේ වේදිකාවේ අපි ඔක්කොම එකට හිටියා. ඒ නිසා කාලයක් තිස්සේ එකට වැඩ කළා, අපි අවබෝධයක් හදාගත්තා. හදාගෙන පෞගේ කාලේ අපි සාකච්ඡා කරා මොකද්ද? අපි කතා කරා ඔවුන් සමග අපි හදමු ජනතා ව්‍යාපාරයක් කියලා. ජනතා ව්‍යාපාරයක් මොකද සඳහද? මැතිවරණ ව්‍යාපාරයක් නෙමෙයි. අපේ රටේ හැමදාම සිද්ධුනේ මොකද්ද? අපේ රටේ හැමදාම සිද්ධුනේ ඡන්දයක් කිට්ටු වුණාම ඒ ඡන්දෙට අර වැස්සම ඩෙංගු මදුරු වෙනවා වගේ ඡන්දයක් කිට්ටු වුණාම ඡන්දි ලක්ක කරගෙන ඉන්න කට්ටිය එකතු වෙලා එහෙම මේ කට්ටිය එකතු කරලා අවස්ථාවාදීන් එකතුලා රංචුවක් හදලා ගේනවා අපි පෙරමුණක් ඇදුවා කියලා. සම මෙතිවරණ ඉලක්ක කරගත්තු රංචු පෙරමුණු හැමදාම හැදලා තියෙනවා, හැමදාම හදනවා, ඡන්දෙන් පස්සේ ඉවර වෙනවා ඒවා. සම අපි කල්පනා කරලා අපි හදන්න ඕනේ මේකක් නෙවෙයි. අපි හදන්න ඕනේ ඡන්ද පෙරමුණක් නෙවෙයි. අපි හදන්න ඕනේ මොකක්ද? මේ සමාජය වෙනස් කිරීම සඳහා ජනතාව අතරට ගිහිල්ලා ජනමතය වෙනස් කරලා දෙවන්ත ජන බලයක් නිර්මාණය කිරීම සඳහා වෙච්ච ජනතා ව්‍යාපාරයක් හදන්න ඕනා කියලා අපි කල්පනා කරලා අපි මේ සාකච්ඡාව උන් සමග කරා. ඒ සාකච්ඡා අපි සංවිධාන ගණනාවක් සමග දැන් සංවිධාන 15 දවසක් එක්ක කතා කරා. 1971 කාලේ අපි පක්ෂයේ දෙක වැඩ කරපු දැන් වෙනම සංවිධානල ඉන්න කණ්ඩායම් මේ හැම කෙනාම අපි අතීත પરම්පරාවේ හිටපු මිත්‍රයෝ මේ හැමදෙනාම එකතු කරගෙන වර්තමානයේ ඉන්න අය තරුණ කණ්ඩායම් අපේ රටේ ඉන්න කලාකරුවෝ මේ කලා සංවිධාන මේ සියල්ල එකතු කරගෙන අපි කවුරුත් එක්ක මේ සංවිධාන හදන්න පටන් ගත්තා. මේ සංවිධානට එකතු වෙච්ච අය ගොඩක් ඉන්නවා. මොනවාද? ඒ සංවිධානට එකතුලා තියෙන්නේ මේ සමාජය තුළ කිසියම් හෝ සමාජ වෙනස් කිරීමකට කැමැත්තෙන් ඉන්න, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම සමාජයේ පීඩාවටපත් වෙච්ච ජන කණ්ඩායම් වල අය. අපි වමේ ව්‍යාපාරයක්. අපි නිසා ප්‍රජාතන්ත්‍රවාදයෙන් කොන්දේසි ඉරුද පෙනින්න ව්‍යාපාරයක්. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙනුවෙන් පෙනින්න කොන්දේසි නෑ. කොන්දේසි විරහිතව අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනින්නවා කියලා සහතික කරන ව්‍යාපාරයක්. අපිට ඒකට කොන්දේසි නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ජාතික සමගිනුවෙන් පෙනින ව්‍යාපාරය. අපි ජාතිවාදයට එකඟ නැහැ. ඡන්ද ගැනීම සඳහාවත් ජාතිවාදය පාවිච්චි කරන ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැහැ කියන එක අපි සහතික කළගෙන ඔබට. අපිට ජාතිවාදෙන් ඡන්ද එපා. අපිට ඕනේ හදන්න. ජාතිවාදය අවශ්‍යලා ඡන්ද ගත්තම වෙන්නේ මොකද්ද? ඡන්දෙන් දිනන්න පුළුවන්. හැබැයි රට පරදිනවා. අපිට ඕනේ ඒකද? ඡන්ද දිනලා රට පරද්දන දේශපාලනයක් අපිට ඕනේ නැහැ. අපිට ඕනේ ඡන්ද දිනන්න නෙවෙයි රට දිනවන්න ඕන. රට දිනවන්න බෑ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා එකට ඉන්නේ නැතුව, එකට සමගින් ඉන්නේ නැතුව. සමගිය ඕන. දැන් මෙතන කයිවාරු ගහනවා ජාතික ආරක්ෂා මහ ජන ආරක්ෂා ගැන ඔය රාජපක්ෂලා කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂලා. අනුර සෞදරයත් කිව්ව මොකද්ද? තාමත් අපේ රට ජාතික ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. අපේ රටේ ජාතික රාජ්‍යයට ශ්‍රී ලංකාව නැමැති ජාතික රාජ්‍යයට කොහෙන්වත් අනතුරක් තාම නැහැ. බරපතල මට්ටමින් පොඩි පොඩි අනතුරු තියෙනවා. අධිරාජ්‍යවාදී බලපෑම් තියෙනවා. මං කියන්නේ ඒක නෙවෙයි. ආක්‍රමණයක් නැහැ. බෙදන් හදන එකක් නැහැ. තියෙන්නේ මොකද්ද? එහෙනම් රටේ ජනතාවට ආරක්ෂාව නැහැ. මහජන ආරක්ෂාව නැත්තේ. මහජන ආරක්ෂාව සපයන්න බැරි වුණොත්, ජනතාවට ගැටුම් ඇති වුණොත් අන්න ඒක පදනම් කරගෙන ජාතික ආරක්ෂාව අනතුරට ලක් වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ රට 1987 ඉන්දියාව පරිප්පු දාලා නතර වෙන්නේ නැතුව ඉන්දියානු හමුදා මෙහෙට ඇවිල්ලා ආක්‍රමණයක් කරා. මොකද්ද යොදාගත්තේ? උතුරේ යුද්ධය, සිංහල දෙමළ ගැටුම. එනිසා මහජන ආරක්ෂාව නැත්තම් ජාතින් එනකොටා ගන්නව නම්, ඇතුළේ මිනි මර ගන්නව නම් ඒක පාවිච්චි කරලා රට ආක්‍රමණය කරන්න පුළුවන්. එතකොට තමයි ජාතික ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්න මතුවෙන්නේ. එනිසා මහජන ආරක්ෂාව බේරගත්තේ නැත්තම් ඒක ජාතික ආරක්ෂාව දක්වා යනවා. මහජන ආරක්ෂාව රකින්නේ කොහමද? මහජන ආරක්ෂාව රකින්න බෑ ජාතිවාදී ඔස්සලා.
සිංහල ජාතිවාදීන්ට සිංහල ජාතිවාදී ඔස්සලා මුස්ලිම් ජනතාවට හැරෙව දෙන ජනට හැරෙව ජාතිවාදී ඔස්සලා මහජන ආරක්ෂාව තහවුරු කරන්න බෑ. ඒ වගේම තමයි දෙමළ ජනතාවට සිංහල ජනතාවට හරි මුස්ලිම් ජනතාවට හරි හැරෙව ජාතිවාදී ඔස්සලා මුස්ලිම් ජනයා සිංහලට හැරෙව ජාතිවාදී ඔස්සලා මහජන ආරක්ෂාව දන්න බෑ. ඒක තමයි ඇත්ත. මහජන ආරක්ෂාව දන්න පුළුවන්කම තියන්නේ ජාතික සමගිය තියෙන තැනක විතරයි. සියලු දෙනා සියලු ජාතීන් සියලු ආගම් අදහන කට්ටිය එක සහෝදරය වගේ එකට ජීවත් වෙනවා නම් හැම සංස්කෘතියටම ගරු කරනවා නම් හැම ආගමකටම ගරු කරනවා නම් හැම ආගමක තියෙන හොඳ දේවල් වලට ගරු කරනවා නම් අපි කියනවා එතන තියෙන සාමය සමගිය එහෙම දැනක කවුරුත් බය වෙන්න දුන්නේ නැහැ. අපි ඔක්කොම සමගියෙන් නම් ඉන්නේ ඉස්කෝලේ ගාව පොලිසිය මහතුරු හමුදා මහතුරු ඉන්න දුන්නේ නැහැ. දැන් තාමත් ඉස්කෝලේ ගාව ඉන්න හමුදා පොලිසිය මහතුරු ඇයියේ තාම බොයි බයක් තියෙනවා ඇයි සමගිය නැහැ. අපි සමගියෙන් නම් ඉන්නේ රෝහල ගාව පන්සල ගාව පොලිසිය මහතුරු හමුදා මහතුරු ඉන්න දුන්නේ නැහැ. එයම ඉන්න වෙලා තියෙන්නේ අපි අතර සමගිය නැහැ කියලා ඥාය කියලා ඔප්පු කරලා තියෙන මේ රට. ඒ නිසා ජාතික සමගිය හදන්න ඕන නිසා ජනතා විමුක්ති පෙරමුණ කුමන දුෂ්කර තත්ත්වයක වුණත් කුමන අමාරු තත්ත්වයක වුණත් අපි දෙපයින් හිට ගන්නවා. අපි කිසිම විටක කිසිදු ජාතිවාදයකට පක්ෂ වෙන්නේ නැහැ. ජාතික සමගිය මත හරියට දෙපා තියලා ඉන්න පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අපිට අපි කියනවා ජාතිවාදීන්ට එන්න ඕනේ නැහැ කියලා අපි කියනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් මේ රටේ පීඩාවටපත් ජනකණ්ඩායම් ගොඩක් ඉන්න පීඩාවටපත් කට්ටිය. ඒ පීඩාවටපත් වුණු හැම ජනකණ්ඩායමක් වෙනුවෙන්ම ජනතාව විමුක්ති පෙරමුණ පෙනී ඉන්නවා. ඇයි අපි පීඩිතයන්ගේ පක්ෂය පීඩාවට හැරේ පක්ෂය. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙක් පීඩාවටපත් කරන්න. පන්ති වශයෙන් පීඩාවටපත් කරන අයිතියක් නැහැ. අපි පන්ති දේශපාලන කරනවා. අපි දන්නවා ප්‍රාග්ධනිමි පන්තිය ධනපති පන්තිය මේ වැඩ කරන ජනතා ප්‍රමුඛ නිරන්තර පන්තිය පීඩාවට පත් කළා තියෙන නිසා අපි ඒ පීඩාවට පත් වෙච්ච අපේ පන්තිය වෙනුවෙන් සටන් කරන පක්ෂය. ඒ වගේම අපි දන්නවා ඒක ඇතුලේ තව තව කණ්ඩායම් පීඩාවට පත් වෙනවා. අපේ රටේ ඇතුලේ අපි දන්නවා කාන්තාව පීඩාවට පත් වෙනවා. විශේෂයෙන්ම බස් එක යන ගියත් පීඩාවක් තියෙනවා, ගෙදර ගියත් පීඩාවක් තියෙනවා, වැඩපළෙත් පීඩාවක් තියෙනවා. ඒ අපි ඒකදී අපි ගත්තමත් අපි ඒ පීඩාවට හැරෙව සටන් වදින පක්ෂය. ඒ වගේම අපි ගත්තොත් අප රටේ විවිධ ලිංග කණ්ඩායම් ඉන්නවා, විවිධ කණ්ඩායම් ඉන්නවා, සමරිස් කණ්ඩායම් කියලා කියනවා, විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ ලිංගික ස්වභාවය නිසා පීඩාවට පත්ලා ඉන්න මේ සමාජය ඇතුලේ එක්ක සදාචාරම හේතු මත හරි නැත්නම් නෛතික හේතු මත හරි පීඩාවට පත් වෙනවා. නිසා කිසි කෙනෙක් පීඩාවට පත් කරන අයිතියක් නැහැ තමන්ගේ ශරීරයේ ස්වභාවය මත. තමන්ගේ ශරීරයේ ස්වභාවය මත තව කෙනෙක් පීඩාවට පත් කරනවා වැරදි. තමන්ගේ දේපල ප්‍රමාණය මත තව කෙනෙක් පීඩාවටපත් කරනවා වැරදි. තමන්ගේ භාෂාව ආගම මත තව කෙනෙක් පීඩාවටපත් කරනවා වැරදි. ඒ නිසා කිසිදු වර්ගයේ පීඩාවකට අපි එකඟ නැහැ. ඒ නිසා මේ පීඩාවටපත් වෙච්ච සියලු ජන කණ්ඩායම් එකතු කරගන්න එක තමයි අපේ අරමුණ. ඒ නිසා අපි පහුගිය කාලේ මෙවැනි ජන කණ්ඩායම් කායකත් කතා කරා. සමහරු සමාජවාදී දෙක් කියන්න කැමති කණ්ඩායම්, සමහරු එහෙම නෙවෙයි වෙන්න පුළුවන්. හේත් මේ සමාජය වෙනසක් කරන්න කැමති කණ්ඩායම් නිසා ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගෙන මේ පීඩාවට පත් වෙච්ච සියලු ජනතා බලවේග ඒ බලවේග නියෝජනය කරන කණ්ඩායම මේක රාශි කරගත්තු දෙවෙන්ත ජනතා ව්‍යාපාරය ගොඩනගන්න දැන් සූදානම් වෙලා තියෙනවා. අපේ කාර්යය තමයි සාධාරණයි. මහින්ද රාජපක්ෂලා එකතු වෙලා අර පරණ දීගියා යටෝ ගන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ දැසල බලනකො මොකදලා දිනේ කියලා පුදුම ගීලුව අපේ රටේ තියෙන්නේ. මේ දැසල සාකච්ඡාවක් යනවා. මොකද සාකච්ඡාව? මහින්ද රාජපක්ෂගේ අලුත් පක්ෂයයි මොකද පොදු ජන පෙරමුණ මොකද මගුලක් තියෙනවනේ ඒකයි එයා කලින් හිටපු ශ්‍රී ලංකා පක්ෂය අතර සාකච්ඡාවක් කරන මොකටද සාකච්ඡා කරන්නේ? එකට ඉන්න තිබ්බනේ කලින් සාකච්ඡා කරන එකතු වෙන්න කියලා. එහෙනම් බරපතල සීරියස් සාකච්ඡා යන්නේ. දැන් හය පාරක් එකතු වෙලා තියෙනවා. එකතු වෙනවා සාකච්ඡා කරනවා දෙගොල්ලෝ. මෛත්‍රීපාල ගාව ඉන්න ශ්‍රී ලංකා කාරෝ ටිකයි ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ගාව ඉන්න අනෙක් කට්ටිය දෙගොල්ලෝ එකතුලා සාකච්ඡා කරන එකට වැඩ කරමු. සාකච්ඡා කළා මොකද ගන්න තීන්දුව? හැමදාම සාකච්ඡා අවසානයේ තීන්දුවක් ගන්න බරපතල මොකද්ද? ඊළඟ දිනේ දාගන්න එක. ඊළඟ සාකච්ඡාවේ දිනේ දාගන්න. ඕකේ තමයි යන්නේ. දැන් හය පාරක් එකතු වුණා. ඉතින් ඊපෙරද අපි දැක්ක මොකද්ද? ඊපෙරද මේක එකතු වෙලා මහින්ද අමරණ මහත්තයා පොදු ජන පෙරමුණේ ලේකම් මහින්ද අමරණ මහත්තයා ප්‍රකාශ කරා මාධ්‍යවලට නම හදාගත්ත කියලා. යන්තම් එකතු වුණාම දාගන්න නම. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ මොකද්ද? නමක් හදාගෙන. දැන් මේක පුදුම වැඩක්. තාම දෙන්න කසාද මැදලත් නැහැ. බබෙක් කම්මෙන් තම බලාපොරොත්තු කුත් නැහැ. දැන් බබා හම්බුනම දාන නම හදාගෙන තියෙනවා. එසත් මාර්ථ වාර්තා කොහොමද ගියේ? ශ්‍රී ලංකා පක්ෂියත් මහින්ද පාර්ශ්වයත් දෙගොල්ලෝ එකතු වුණොත් අසම්භාවයක් ක්‍රියාවක්. එකතු වුණොත් එකතු වෙච්ච සංවිධානයේ නම තමයි අහවල් කියලා නම හදාගෙන.
ඕකන අන්තිමට කරගන්නන් වැඩිනේද. ඉසල එකතු වෙන්න බැයි. එකතු වෙන්න නැතුව හදනව නම ඇයි මේ දැම ජනතාව රවට්ටන්න උත්සාහ කරමින් ඉන්නවා මේ එකතු වෙන්න හදන්න කියලා. කවුද මේ එකතු වෙන්න යන්නේ? එකට හිටපු කට්ටිය. අයි මොකද එකතු වෙන්න තියන්නේ ඕකේ? අලුතෙන් එකතු වෙන කවුරුවක්වත් නැහැ. අපි අහන මහින්ද රාජපක්ෂලාට, මහින්ද රාජපක්ෂේ කල්ලියට කවුද අලුතෙන් එකතු වෙලා ඉන්නේ? එක මිනිහෙක් කියන්නකෝ, එක පුද්ගලයෙක්. පක්ෂේපා සංවිධානේපා එක කෙනෙක්ගේ නමක් කියන්න කවුරුවක්වත් නැහැ. හිටපු කට්ටිය විතරයි. හිටපු කට්ටියක් දාලා ගිහිල්ලා තියන්නේ. හිටපු කට්ටිය සමහරු මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් හදන ව්‍යාපාරයට අර පරණ වැරදි අමතක කරලා එන්න සූදානම් කියලා අපට කතා කරමින් ඉන්නවා. එහෙමයි තියෙන තත්ත්වය. එනිසා මහින්ද රාජපක්ෂලාගේ ඒවා නිකන් විහිළු තාලු. හැබැයි ජනතාව විතරම නෙමෙයි, අපි මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ මහජන ව්‍යාපාරයේ ගොඩනැගීමේ ආරම්භක අවස්ථාව මේ මාසේ 14 වෙනිදා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී පවත්වනවා. අපි ජනතා විමුක්ති පෙරමුණත් තව පක්ෂ සංස්කෘතික එකතුලා අපි කවුරු සම අයිතිකාරු හැටියට, සම කොටස්කාරු හැටියට, ඒක කවුරුවක්වත් ලොක්ක පොඩ්ඩෝ නෑ. මහින්දගේ වගේ මහින්දගාව ගියාම කොහොමද මහින්ද ලොක්ක අනිත්‍ය ඔක්කොම පොඩ්ඩෝනේ? අපි එහෙම නෙමෙයි. සංවිධාන මොන වට්ටමේ වුණත්, සංවිධාන ප්‍රමාණය මොකක් වුණත් ජනතා විමුක්තිනු අධිකාරී බලයක් ගන්න යන්නේ නෑ. අපි ඔක්කොම සම කොටස්කාරු හැටියට එකතු වෙලා පොදු අරමුණක් සහිතව මහජන ව්‍යාපාරයක් හදනවා. කුමක් සඳහාද? මේ සමාජය වෙනස් කිරීම සඳහා, ජනතාව පෙළ ගැස්වීම සඳහා, ජනතාව අතරට යන මහජන ව්‍යාපාරයක් අපි නිර්මාණය කරනවා. අපි හිතනවා මෑත කාලේ ලංකාවේ නිර්මාණය වෙන එවැනි අරමුණක් සහිත පළවෙනි මහජන ව්‍යාපාරයට මේ මාසේ 14 වෙනිදා අපිට මුල්ගල තියන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක අපි තාමත් ආඩම්බරෙන් ඔබට කියනවා. ඊට පස්සේ ආයෙ දැන් ඡන්ද කරන්න කොහොමද කියලා අවුලක් නැහැ. ඡන්ද එනවා, අපි ඡන්ද කරනවා. අපි මේ මහජන ව්‍යාපාරය හදනවා සමාජය වෙනස් කරන්න. ඡන්ද ආවම ඒ ඡන්ද හැටියට ඒ ඡන්දෙත් අපි ලෑස්ති මේ මහජන ව්‍යාපාරම් කරන්න. ඡන්දෙට කැමති කට්ටිය එයි, නැති කට්ටිය නිකන් ඉඳි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි අපිට. අපි ඡන්දත් කරනවා ඒකෙන්. ඒ නිසා ඊට පස්සේ මැතිවරණවලදී මහින්ද රාජපක්ෂලාට හම්බෙන්නේ පරණ தත්ත්වේ නෙවෙයි, தත්ත්ව වෙනස්ලා එන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂලා රයින්ල කමිසම ඡන්ද කරනකොට එක්සත් ජාතික පක්ෂයයි මහින්ද කණ්ඩායමයි ජනතා විමුක්ති පෙරමුණ තනියමයි මුණ ගැහෙන්නේ නෑ. මහින්ද මහත්තයෝ එහෙම එන්නේ නෑ. රයින්ල් මහත්තයෝ, ඒ නිසා මතක තියාගන්න, ඊළඟ ඡන්ද එනකොට මහින්ද රාජපක්ෂට එරෙව, රයින්ල් වික්‍රමසිංහට එරෙව, ඔබට මුණ ගැහෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තනියම නෙවෙයි, මේ රටේ එකතු කරගත හැකි සියලු ප්‍රගතිශීලී වමේ බලවේග එකතු කරගත් මධ්‍යස්ථානයක් ලෙස ඔබට මුණ දෙන්න සිද්ධ වෙනවා. අපි හිතනවා ඒ සටනෙන් අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රගතිශීලී කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කළ යුතුව තියෙනවා, ජයග්‍රහණය කළ අපි ආයතුව තියෙනවා. එනිසා අපි මේ වැඩේ කරගෙන යන්න ඕන කමතියි. ඉතින් එක කරද්දී අපි දන්නවා අපිට පොඩි එකට බාධා ගොඩක් තියෙනවා. බාධා ගොඩක් තියෙනවා. මොනවාද බාධා ගොඩක් තියෙන්නේ? පළවෙනි තමයි මේක දැක්ක ගමන් දැනෙච්ච ගමන්ම හසුරු කලබල වෙනවා. මං කියාර සමහරු භූමිතල් ගෑවිච්ච ගැරන්ඩි වගේ කියලා මේ දස්සල. කැපිච්ච පණු වගේ කියලා මෙලෝ දෙයක් නැතුව දඟලන. කියන්නේ මොකද කියලා දන්නේ නැහැ. අපි දන්නවා ජනතා විමුක්තිරුන්ට හතුරු ඉන්නවා. අපිට පුද්ගලිකව නෙවෙයි, පක්ෂෙට. ඇයි ඒ? මෙරට ඉන්නවා ඔය දේශපාලන පක්ෂ වට කරගෙන වටේ ඉන්නගෙන එවන් යැපෙන කල්ලියක් ඉන්නේ. ගොඩක් කට්ටිය නෙවෙයි. දේශපාලන පක්ෂයක් බලයක මහින්ද රාජපක්ෂ බලයට ගෙනල්ලා ඒ බලයට ගෙන්න හවුල් වීම නිසා මහින්ද රාජපක්ෂලාගේ අතපල්ලෙන් වැටෙන, පයපල්ලෙන් වැටෙන කුණු කන්දල් බුදින කට්ටියක් ඉන්නවා. ඒක මහින්දටත් ඉන්නවා, රයිල්ටත් ඉන්නවා. ඒගොල්ලෝ කල්පනා කරනවා ජනතා විමුක්තිරුන ව්‍යාපාර කඩන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතිය බිඳවැටුනොත් එහෙම ඒගොල්ලන්ගේ කෑම ටික නැති වෙනවා. ආහාර සලකන්නේ නැති වෙනවා. ඒගොල්ලන්ගේ අර සැප ජීවිතේ නැති වෙනවා. ඒගොල්ලන්ගේ හීන බොඳ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා එකට එකතු වෙලා පොදු සතුරාස ජනතා විමුක්තිනට පහර දෙන්න. ඒස අපි දන්නවා පහුගිය ඉතිහාසයක් පුරාම ජනතා විමුක්තිනට පහර දුන්නා. හැමදාම කෝනේ කොහොමද ජනතා විමුක්තිනට පොදුවේ පහර දෙන අතර හැමදාම ජනතාන්ත්‍රයේ නායකයව තෝරා ගන්නවා විශේෂයක් හැටියට. දැන් මේ දස්ස අපි ගත්තොත් එහෙම ඔය අපේ හතුරු හැමෝම ගහන්න කාටද? ජනතා විමුක්තිරුන්ට පොදුවේ ගහන අතර අනුරසනායක සහෝදරයාට වැඩිපුර අවලාද ගහන පණ ගන්න තියෙනවා. මේ දස්ස කියන්නේ මොකද්ද? අපරාධේ විජේවීරලා සෝමන්සලා දූ පක්ෂයේ අනුර කනවා කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ සන්තෝෂ වෙන්නේ නැහැ නේද? අපි හතුරුනේ ඒගොල්ලෝ. හැබැයි හරි දුකෙන් කතා කරන්නේ ඒගොල්ලෝ. ඕක අපිට පුරුදුයි. මට හොඳට පුරුදුයි ඕක. මං ටිකක් මගේ දේශපාලන ජීවිතේ දුරයිනේ. රෝහණ සහෝදරයා දේශපාලන කරන කාලේ, රෝහණ විජිර සහෝදරයා අපේ පක්ෂයට නායකත්වයක් දෙන කාලේ කිව්වේ මොකද්ද? රෝහණ විජිරත් එක්ක මේ වැඩේ කරන්න බෑ, නැත් වෙන කවුරු ආවත් හොඳයි කියලා කිව්වා. විජේවීර හොඳ නැහැ.
විජේවීර එපා, විජේවීර නැතු වෙන කවුරුන හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ ධනපති ආණ්ඩුව විසින් රයිල් ආණ්ඩුව විසින් රෝහණ සහෝදරයව අත්තරන් රගෙන මරලා දැම්ම 1989. ඊට පස්සේ ඒ දුෂ්කර මොහොතේ සෝමන් සමරසිං සහෝදර අපක්ෂේ නායකයා බවට පත් වුණා. ඊට පස්සේ මොකද කිව්වේ? ඊට පස්සේ ගන්න පටන් ගත්තා විජේවීර හොඳයි, සෝමන් තමයි අප්සෙට් කියලා. අර කටවල්මයි, ඒ මාධ්‍යමයි, ඒ හන්නමයි කියන පටන් ගත්තා විජේවීර හිටියනම් හොඳයි, සෝමන් සමරසිං පක්ෂ කරනවා කියලා කිව්වා. ඊට පස්සේ පහුගිය කාලේ සෝමන් සහෝදරයා අපිට පොඩක් ඈත් වෙලා මිය ගියා. ඒ කාලෙම අපි අපේ පක්ෂයේ අපි කාගේත් එකඟතාවයෙන් අනුමැතියෙන් ඒකමතිකව අපේ පක්ෂ නායක හැටියට අපිට නායකත්වය දෙන්න පුළුවන් කෙන හැටියට අපි අනු සහෝදරයා අපේ පක්ෂයේ නායකයා බවට පත් කරගත්තා. ඊට පස්සේ දැන් කියනවා විජේවීරත් හොඳයි, සෝමසත් හොඳයි, අනු තමයි අප්සෙට් කියලා. දැන් අනු සහෝදරයා අපිට නැති වෙන්නේ නැහැ. නමුත් නැති වුණොත් වෙන කවුරුවත් ගියයි, විජේවීරත් හොඳයි, සෝමසත් අනුරත් හොඳයි, දැන් ඉන්න එක අප්සෙට් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ මොහොතේ ඉන්න නායකයා අප්සෙට් එක හරිනේ. දැන් මැරිච්ච කට්ටියකින් කිසි අරුතයක් නැහැ ඒගොල්ලන්ට. ජීවත් වෙලා ඉන්න කට්ටිය තමයි අරුතේ තියෙන්නේ. නිසා ඒගොල්ලන්ට බයයි. ඇයි බය? ඇයි බය? ඇයි මේ වෛරය තියෙන්නේ? අනු සහෝදරත් එක්කෙන් අපි දන්නවා මහින්ද රාජපක්ෂලාගේ පාලන කාලය තුල, ගෝඨාභය රාජපක්ෂ ලේකම්කම දරන කාලය තුල, සුදුවැන් හතරවටේ කැරගෙන කාලය තුල, කවුරුත් බයේ කටු ඇතුළ රිංගලා අකුලන් ඉන්න කාලය තුල රාජපක්ෂලාගේ වංචා හොරකම් මිලකලා රාජපක්ෂගේ රෙදි ගැලවෙන්න කතා කරේ අනු දිසානායක සහෝදරයා. ඉතින් අපි දන්නවා අනු සහෝදරත් එක්කෙන් ගොල්ලන්ගේ තරහක් තියෙනවා කියලා. රාජපක්ෂලුන්ගේ පාලනය බිඳුවට වට්ටනකොට 2015 රාජපක්ෂලට සිංහාසනය දාලා යන්න සිද්ධ වෙනකොට ඒ 2015 ජනාධිපතිවරුන්ගේ රාජපක්ෂලා පරාජයපත් කිරීමේ සටනේ විශාල කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ කරා. ඒකේ ලොකුම කාර්යභාරය කරේ ලොකුම ප්‍රහාරකයා වුණේ වෙන කවුරුත් නෙවෙයි, අපේ පක්ෂ නායකයා අපේ අනුර සහෝදරයා. සමහ ඉඳලා තරහයි, අපි දන්නෝ වටේනුන් තරහයි. බල්ලා මලාම මැක්කන්ට ජීවත් වෙන්න බැරි වුණා. ඉතින් මැක්ව තරහයි. දැන් හතර වටියවලද ගහනවා. හැබැයි මේ අවලාද වලට කිසිම පදනමක් නැහැ. තරකයක් නෑ. මහින්ද රාජපක්ෂත් එක්ක ඉන්නේ මොළ ගලවපු කට්ටිය. මොළ අයින් කරලා තියෙන්නේ. මොළ අයින් කළා එකට මොනව හරි දාලා ඇති ෂුවර් එකට එක්කත් මුකුත් නොදාත් ඇති. තරක කරන්න තේරෙන්නේ නෑ. තරකානුකූල නෑ. තරක මොකක්වත් නෑ. මොකක් හරි එකක් කරන් දිගට කියනවා. දැන් බලන්නකො පහුගිය කාලේ මට මතක තාලට 2017. අපි 2017 මේ දිනේ දෙවෙන්ත මේ දිනයක් කරලා ඇවිල්ලා සතියයි මෙන්න මේ මාසේ 8 වෙනිදා දිවයින පත්‍රය ඉරද පත්‍රේ යනවා ප්‍රවෘත්ති දෙකක්. මුලපිටුව එකක් ගන්න මොකද්ද? අනුරුද්ධ සනාගේ නායකත්වයෙන් අයින් වෙනවයි, නායකත්වයෙන් ලාල් කාන්තයි කිල්ලින්සුල්ලා තරම් කරනවා කියලා. ඒගොල්ලෝ ඉතින් ඉන්නේ අපිත් ඒගොල්ලෝ වගේ කියලා. ඊට පස්සේ මැදපිටුව ගන්න මොකද්ද? අනුරුද්ධ සහෝදරට අවලාද ගහපු ලිපියක් යනවා. දෙවෙන්ත අවලාද ගහපු ලිපියක්. අපි මොකද කරේ? අපි දැම්ම නඩුවක් පොත්පත් මණ්ඩලයේ දිවින පත්‍රයට විරුද්ධව. ඊට පස්සේ නඩුවට පක්ෂ වෙනුනේ මම ගියා. දිවින පත්‍රයෙන් කතුරු ආවේ නැහැ, කවුද හාදෙක් එව්වා. දවස් 3-4ක් එනවා හැමදාම නහයෙන් අඬනඩ. අපට දුකක් හිතුණ ඇත්තර ගත්තම අපි කොහොම කමක් නැහැ, වන්දි ආරමේ ඕනේ නැහැ. අඩු ගානේ තමුසලා මේ ප්‍රවෘත්ති වැරදි කියලා දානවා තමගේ පත්‍රේ. ඒකට එකඟ වුණා. ඊට පස්සේ මොකද කරේ? ওই මාස දෙකක් විතර ඊට පස්සේ අර දිවෙන පත්‍රේම මුල් පිටුවේ දැම්මා. ඒගොල්ලෝ මේ මාසේ 8 වෙනිදා තමන්ගේ පත්‍රේ මුල පිටුවේ තිබිච්ච ප්‍රවෘත්තියත් ඇතුළ පිටුවේ තිබෙච්ච සම්පූර්ණ වාර්තාවත් සමස්තයක්ම අසත්‍ය තොරතුරු මත පදනම් වෙච්ච බොරු වාර්තාය, ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා කියලා ජනතා විමුක්තියි අපේ අනු සහෝදරයා. ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිගත්තම එක බොරු කියලා. හැබැයි ඒ වුණාට අර මහින්දගේ වටේ ඉන්නුම් ඒ තුම් මේක අරගෙන යනවා. උන්ට අරග ගන්නක් නැහැ. ඒගොල්ලෝ ගන්න අර කලින් පත්‍රයේ ගහලා තමයි අර පස්සේ වර්ධ පිළිගත්තුගේ ගන්න නැහැ. පත්‍රයේ පිළිගත්තම ඒ ලිව්වේ බොරු කියලා ප්‍රසිද්ධියේ පත්‍රේ දැම්මා. හැබැයි ඒත් අර බොරු වරන් යනවා. ඒ බොරුව එහෙම තමයි ඒගොල්ලන් හැටි. ධෛර්යයක් නැහැ කෙලින් කියන්නේ. මට මතක පහුගිය කාලෙක ඔය විමල් විරංශ කියලා හාදෙක් ඉන්නවනේ ඉස්සර අපේ පක්ෂේ එලෝ දාපු හාදෙ. මෙලෝ රහක් නැති මෙලෝ කමකට නැති හාදෙක් ඉන්නවා විමල් විරංශ කියලා. මිනිහ වටේ ඉන්නේ තේ ජාති කට්ටිය. ඒතර මේ අපට අවලාද ගහනකොට අනුර සහෝදරයාට අවලාද ගහනකොට ඒකේ පෙරමුණේ මෙන්නේ විරංශ. මිනිහ ගැන කියන්නේ කොත් කතා ගොඩක් තියෙනවා අපරාධ කාලනාස්ති කරගන්න. මොකද අවුස්සන් හොඳ නැති වලවල් තිනවනේ. එන්සයි වහුස්ස ගන්න හොඳ නෑ. ඈ ගන්ධ මිසක් වෙන මොකුත් ඉතුරු වෙන්නේ නෑ. ඉතින් මිනිහාගේ ගෝලෙ ඉන්නවනේ. ওই ගෝලොත් හතර වටේ ගිහින් හිටියා. මොකද අනුරුද්ධ නායකට සල්ලි තියෙනවා. ස්විස්රලන්තේ ගියක් තියෙනවා. ওই ජාති කතාකේ හිටියා. මට මතකයි පහුගිය කාලෙක එක්තරා රූපහාණී නාලිකාවක තිබිච්ච රූපණ සංවාදයකදී හොඳ වෙලාවට අපේ විමල් රත්නක සහෝදරයාට
අර විරමසේ ගෝලයා මුසමිල්ලා වුණ හරියටම එක එක පැනල් එකේ එක වේදිකාවේ දරුවෝ ඉන්න බුම්මට්ටය වගේ. සත් අදපස් මොකද කරේ? දැන් මිනිහ ඊට කලින් පොත්පත් සාකච්ඡාවක් තියලා කියලා අනුස්සරණායකට ගෙවල් තිනවා ස්විස්සර්ලන්තය හැරෙමේ කියලා කියලා දෙමුනේ. බිමලරත්න සහෝදරයා අයර්ලන්තේ sorry මට මතකත් නැහැ මොකද අපි අපිට එහෙම ඒවා නැහනේ. අයර්ලන්තේ ගෙවල් තිනවා ලන්ත පැටලලා. එතකොට ඊට පස්සේ මොකද කරේ? බිමලරත්න සහෝදරයා මොකද කරේ? බිමල සහෝදරයා කිව්වා අර රූපන් සංවාදයකදී දැන් මේ අපේ පක්ෂ නායක අනු සහෝදරයාට අයර්ලන්තේ ගියක් තිනවා කියලා තැන් තැන් වල කට්ටිය කියනවා. දැන් මං තප්පර 10ක් දෙන්නම් මගේ වෙලාවෙන්. දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් කොන්ද පන තින හාදයක් හරියට කෙලින් කියන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරස්සා නායකට ස්විස්සර්ලන්තය හරි මොන ලන්තය හරි කමක් නැහැ. අයර්ලන්තය හරි මොන ලන්තය වුණා කමක් නැහැ. ගියක් දෙනකොට දැන් කියන්න. ඔන්න තප්පර 10ක් දෙනවා කියලා කිව්වා. දැන් බලන් ඉන්නවා කට්ටියම. දරු බිම බලාගෙන ඉන්නවා කොදු මුසම්මිල්. කතා කරන්නේ නැහැ මූණ උස්සන්නේ නැහැ. දැන් කියන් තිබ්බනේ ඔව් තියෙනවා කියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? බිම බලන් ඉන්නයි නඩු දාගන්න බයයි. තන්තන් වල කී කී යනවා හරිතන කියන්නේ නැහැ. ඒ නිසා එතන ගත්තමත් මේ අවලාදේ බොරුවක් කියලා කරබාගෙන පිළිගත්තා. හැබැයි ඒ උනාට තන්තන් වලයි කී කියනවා. ඒ අවලාද ගානුන්ගේ හැටි. මට දිනවන්න බෑ මේකට සිංහල දෙමළ මොකද කියන්නේ. අවලාදෙන මට්ටන්න පුළුවන් කමක් නැහැ. අපිට හැමදාම අපි විශ්වාස කරන අපි හැමදාම අපි විශ්වාස කරන මාඕ සේතුන් කියපු කියමන. මාඕ සේතුන් එකපාරක් කිව්වා චීන විප්ලවයේ නායක මාඕ සේතුන් එකපාරක් කිව්වා අපි අපේ සාර්ථකත්වයේ මනු ලබන්නේ අපේ මිතුරුන්ගේ ප්‍රශංසාවේ මිහිරි වදන් වලින් නොව අපේ සතුරුන්ගේ කෝපාවිෂ්ට ගර්ජනාවේ රළු හඬින් කියලා. අපි අපේ සාර්ථකත්වයේ මයින්නේ අපේ මිතුරුන්ගේ මිහිරි වදන් වලින් ප්‍රශංසා වලින් නෙවෙයි අපේ හතුරුන්ගේ කෝපාවිෂ්ට ගර්ජනාවේ රළු හඬින් කියලා. අපේ හතුරෝ අපිට වැඩිපුර වෛර කරනවා නම් වැඩිපුර කෝපයෙන් ඉන්නවා නම් ඒ කියන්නේ මොකද්ද? අපි හරියට වැඩේ කරලා තියෙනවා සහෝදරයා. අනුර සහෝදරයාට හතුර වැඩිපුර ගහනවා නම් ඒකෙන් කියන්නේ මොකද්ද? අනුර සහෝදරයා තමන්ට පවර උපකාරය හොඳින්ම කරලා තිනවා කියන එක තමයි ඒකෙන් තහවුරු නිසා අපි ආඩම්බර වෙනවා. අනුර සහෝදරයාට හතුර අවලාද ගහනක පිළිබඳව හොඳ කියන්න. හතුර හොඳ කිව්ව පොඩ්ඩක් කලබල වෙන්න ඕන. ඇයි එහෙම හොඳ කියන්නේ කියලා. ඒක තමයි උන්ගේ හැටි. අපේ පක්ෂය කොහොම පක්ෂයක්ද? ඔබ දන්නවෝ අපේ පක්ෂය. අපේ පක්ෂය අපි කවුද කියන එක ලේබලින් ජීවිතලින් ඔප කරපු පක්ෂයක්. අපට හොරකම් කරන්න ඕන නම් අපට අරලන්තර මොනලන්තර ගෙවල් හදන්න ඕන නම් මේ පක්ෂය තෝරගන්න ඕනේ නැහැ. අපේ මේ හැකියාවන් මේ දක්ෂතාවයන් මේ කැපවීම ඔය මහින්ද රාජපක්ෂගේ හරි රනිල් ගේරි පක්ෂයක් එක ගිල කරා නම් අපට ඇමතිකම් අරගෙන වැජිබලෙන් තිබ්බා මහා මහල් නිවාස ගහගෙන අපිට ඒක එපා නිසා තමයි මේ ජනතාව විසින් තෝරගත්තේ අපි. අපි තෝරගත්තේ අමාරු ගමනක් තමයි. හැබැයි යුක්තිය තියෙන්නේ මේ පාරේ. සාධාරණත්වයේ තියෙන මේ පාරේ. කවදාද දවසක රට හදන බලවේග එකතු කරන්නේ මේ පාරේ. අපි තෝරගත්තේ පාර. අපට වැඩක් නැහැ. වරප්‍රසාද අපට වැඩක් නැහැ. ඒ නිසා අපි මේ පාර තෝරගත්තා. ඒ නිසා අපි කැපකිරීම කරපු ව්‍යාපාරයක්. මේ පක්ෂ මේ වේදිකාවෙ ඉන්න අපේ සහෝදර සහෝදරිය ඔක්කොම දෙවන්ත කැපකිරීම කරපු කට්ටිය. කිසිවක් බලාගෙන නෙමෙයි කිසිවක් හම්බෙලා නැහැ අපි දේශපාලනය කරලා කිසිවක් උපයලා නැහැ සත පහක්වත් අපි කිසිවක් උපයගත්තේ නැහැ අපි බොහෝ දේවල් අපි නැති කරන් තියෙනවා අපි අධ්‍යාපනය නැති කරගත්තා අපේ ජීවිතේ හොඳම කාලය මේ වෙනින් කැප කර අපි ඒකට දුක නැහැ අපි ආඩම්බරයි සතුටුයි මුළු රටක්ම වැරදි පාර ගැන වෙලාවක අපි ඊට හේරව සරන් කරලා තියෙනවා අපි උඩුගම් බලා පිනලා තියෙනවා අර කතාවක් තියෙනවා මොකද්ද ඒ කියන්නේ අසත්‍ය අස්වද්දපු බිමක සත්‍ය කියන්නේ වල්පැල කියලා අසත්‍ය අස්වද්ද අසත්‍ය නම් අස්වද්දලා තියෙන්නේ අසත්‍ය නම් පැල කරලා තියෙන්නේ සත්‍ය පෙන්නේ වල් පැල වගේ ඒක එහෙම තමයි හැබැයි අපි ලෑස්ති එකට සත්‍ය පෙන්නේ පුංචිට උනාට සත්‍ය සත්‍යම තමයි ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ ඒ සත්‍ය තමයි කවදාද දැසක අසත්‍ය පරද්දලා ජයග්‍රහණය කරවන්නේ මෙතෙන් අපි ඔක්කොම මේ රට වෙනුවෙන් මැරෙන්න අපු මිනිස්සු ඉන්නේ මේ ඉන්නේ ඔක්කොම තමයි බලන්න මම අවුරුදු 7ක් කිරී හිටියා යන්තම් ජීවිතේ බේරගත්තා අපි එකට මොකක්ද තිල්ලුනේ අපි හම්බ කරේ නැහැ අපි හම්බ කරේ නැහැ අපි නිවාස කොට නැගුවේ නැහැ අපි ඥාතින සංග්‍රහ කරේ නැහැ අපි දේපල හෙව්වේ නැහැ අපි ව්‍යාපාරයක් හැදුවා ඒත අමාරුකම් මැද්දේ වුණත් අපේ හතුරෝ මේ පක්ෂයේ 1989 විනාශ කරාම රෝන් සහෝදරයා මරලා අපි පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු උපතිස්ස ගමනාක සහෝදරයා දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනා මධ්‍යම කමිටුවේ බොහෝ දෙනා අපේ ක්‍රියාදරින් දසදහස් ගණක් මරලා පක්ෂයේ බිමට සමතලා කරලා රංජන ඉරත්නලා මැච් එක ඉවර කළ කිව්වට පස්සේ අපි නැවත එකතු වෙලා මේ පක්ෂය ජයග්‍රහණය කරා යන්න පුළුවන් පක්ෂස ගොඩනගලා තියෙනවා ඒ මදිද
ඒ මදිද? අපි තන ලෝක කොහොමත් මේ පක්ෂ හදලා දිනවා කියලා. ලෝකෙ කොහෙවත් මේ විදිහට පක්ෂ හදලා නැහැ සහෝදරයා. ලෝකෙ තියෙන පක්ෂ විනාශ කරපත් තාම ගොඩ ගන්න බැරුව ඉන්නවා. හැබැයි අපි එහෙම නෙවෙයි. මහා කැපකිරීමක් කරලා අපි වැඩේ කරා. මෙතන සෑහන ප්‍රසක් ඉන්නවා හිරගෙවල් ඇතුළේ හිටපාය. ඒ වගේම තමයි අධ්‍යාපනයේ පැත්තක දාලා උපාධි පැත්තක දාලා අපේ පක්ෂේ පූර්ණ කල්ස වැඩ කරලා මේ සමාජ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරපු අය අපි කවුරුත් හම්බ කරන්න ආපුවා නෙමෙයි. එනිසා අවලාද ගහනකොට එක්තරා ප්‍රමාණයක අපිට දුකකුත් වෙනවා. කවුද මේ අවලාද ගහන්නේ? හොඳ සමාජයක් හදා දෙන්න හදන උන් තමයි අපිට අවලාද ගහන්නේ. අපි හොඳ සමාජයක් හැදුවොත් එimhe ඒක අපට වඩා වැඩියෙන් හොඳින් ජීවත් වෙනවා අවලාද ගහන ආදියම තමයි. මේකෙන් හම්බෙන්නේ ඉඳුල් ටිකක් හම්බෙන්නේ මහින්ද රාජපක්ෂලාගේ. මහින්ද රාජපක්ෂලාගේ අතපල්ලෙන් වැටෙන ඉඳුල් පොඩ්ඩක් කාලා ඒ ඉඳුල් ටික වෙනුවෙන් තමන්ට ජීවිතයක් හදන්න ව්‍යාපාරයකට අවලාද ගහනකොට අපි හිතනවා ඒක ඉතාමත්ම සාහසික අපරාධයක් කියලා. සාපි ඒගොල්ලන්ට කියනවා ඔබ අවලාද ගහන්න ඇතිතරම් ගහන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණවත් අනුසනක සහෝදරයවත් අපේ කිසිම සහෝදරයෙක් අවලාද ඉස්සරහා තමන්ගේ වගකීම අබමල් රොණකින්වත් අත්හරින්න ලැස්ති නැහැ කියලා අපි ඒගොල්ලන්ට කියනවා. මෙතන ඉන්නේ කවුද? දක්ෂතන් ගොඩක් තියෙන අය. ඔබ දන්නවා හඳුනේ සහෝදරයා කෝප්කාර සභාවේ සභාපති වුණාට පස්සේ කොතරම් දෙයක් කරාද කියලා කෝප් එක ඇතුලේ. වෙන අයට කරන්න බැරි දේවල් කරා. ඒගොල්ලන් සිද්දුනා බාර දෙන්නේ නැයි. හොරකම් අල්ලන්න නම් දෙන්න ඕන කම තියන්නේ හොරකම් නොකරන කෙනෙකුට කියලා පිළිගන්න සිද්දුනා පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අය. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා දැන් පහුගිය කාලේ අපේ රටේ එක්තරා වෙබ් අඩවියක් හැම සැරේම මාස 6න් 8 3න් 3ට මේ පාර්ලිමේන්තුවේ ඉන්න ක්‍රියාශීලී දක්ෂ හොඳම මන්ත්‍රීවරයා තෝරන ව්‍යාපාරයක් කරන් යන ඒගොල්ලන්ගේ වෙබ් අඩවියෙන්. ඒක අපේ එකක් නෙවෙයි, අපට අදාළ එකක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ එක කරනවා. දැන් අවුරුදු 4ක් 31 දිගටම අපේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රීය වඩාත්ම බලපෑමකට හොඳම මන්ත්‍රීවරයා කවුද? වෙන කවුරුත් නෙවෙයි, අපේ පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයා. අවුරුදු 4ක් පිටිපිට. එනිසා මේ පාර්ලිමේන්තුවේ සක්‍රීය මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ නෙවෙයි, 160 ගණන් වල ඉන්නේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ සක්‍රීය මන්ත්‍රීවරයා රයිල් වික්‍රමසිංහ නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ සක්‍රීය මන්ත්‍රීවරයා වීරවංශ නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ සක්‍රීය මන්ත්‍රීවරයා අංක එක අනුර සහෝදරයා. ඊට පස්සේ ඊළඟට අපේ ඉන්නවා නලින් දයස් සහෝදරයා, බිමල් රත්නායක සහෝදරයා, හඳුන්නේති සහෝදරයා, විශ් සහෝදරයා. මේ කට්ටිය තමයි ඊට පස්සේ ඉන්නේ. එනිසා පළවෙනි 10 දෙනා තුල අපේ පහක් විතර ඉන්නවා. අපි එහෙම පෙන්ලා තියෙන්නේ ඔබ දීපු ඡන්දෙට අපි වටිනාකමක් කරන් පෙන්ලා තියෙනවා. ඔබේ ඡන්දෙන් අපි වටිනාකමක් පෙන්නවා. අපිට වංචා දූෂණ නැහැ. දැන් සමහරු කියනවානේ අනුසෝදයට පෞගේ කාලේ අවලාද ගැව්වා රතු වලේ පෙටිය කියලා. රතු කැල දෙම කියලා හිතා ගන්න බරුණා අපිට රතු වලේ පෙටිය කියලා. ඇයි ඒ? ඒගොල්ලන්ට බයක් තියෙන අනුසෝදය පිළිබඳව. අනුසෝදයාගේ ක්‍රියාකාරීත්වය මහින්ද රාජපක්ෂගේ පාරට පාර වහලා තියෙනවා. මහින්ද රාජපක්ෂලාගේ රෙදි ගලවලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ එකට කැමැති නැහැ. ඒ නිසා අවලාද ගහන කොටන් ගත්තා ඒ විදිහට. හැබැයි අපිට මොකක් තියෙන්නේ? අපිව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධ කරලා අපට අවලාද ගහනවා. අපි අහනවා අපට මොකද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂෙන් බේරගන්න දේවල්? මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් බේරගන්න අපිට මොකක් තියෙනවද? අනුසෝදර නඩු තියෙනවද? මිග්ඥාන හොරකම් කරමු නඩු, මිග්ඥාන ගැල්ලා කොමිස් ගහපු නඩුවක් එහෙම තියෙනවද? නැත්නම් අම්මගේ තාත්තගේ සෝන හදලා ආණ්ඩුවේ සල්ලෙන් නඩුවක් තියෙනවද අනුසෝදරට? නැත්නම් හොර પાස්පෝර්ට් හදාගෙන රටෙන් යන්න ගිහපු නඩුවක් තියෙනවද අනුසෝදරට? මොකක්වත් නැහැ. එහෙනස අපිට රනිල් ගෙන් බේරගන්න මොකක්වත් නැහැ. අපි රනිල්ට ණයත් නැහැ, බයත් නැහැ. අනිත් අය බය වුණාට අපි කියනවා අපි රනිල්ට ණය නැහැ, රනිල්ට බය නැහැ. අපි මහින්දට ණයත් නැහැ, මහින්දට බයත් නැහැ. නඩු තියන්නේ ඒගොල්ලන්ට. අපි කාටවත් නඩු නැහැ. අපි කාටවත් නඩු නැහැ. අපි කාටවත් එහෙම නඩු නැහැ. එහෙනස රනිල් ගෙන් බේරගන්න මොකක්වත් අපිට දේවල් නැහැ. හැබැයි රනිල් ගෙන් බේරගන්න දේවල් ගොඩක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ වටේ ඉන්න කල්ලියට. මහින්දට තියෙනවා, ශිරන්තිර තියෙනවා, ගෝඨාභයට තියෙනවා, බැසිල්ට තියෙනවා, නාමල්ට තියෙනවා, ඔය ඔක්කොටම තියෙනවා. ලා වීරවංශ ගම්මන්පිල ඔය ඔක්කොටම තියෙනවා. පට්ටහොරු රැලක්. වීරවංශ කියන්නේ පට්ටහොරේ. මම කිමින් කියන්නේ පට්ටහොරේ. ඇයි? මිනිහා රටේ දේපළ තොරගම් කරා, මහජන මුදල් හොරගම් කරා, ඊට අමතරව අපේ පක්ෂයේ දැනුමත් හොරගම් කරා. මගේ දැනුම හොරගම් කරා. මං ගියා නඩුවක්, නඩුවෙන් පරාදයි මට වන්දිකේපන් කියලා උසාවි තින්දු කරා. මොකද්ද? දැනුම හොරගම් කරලා, බුද්ධි හොරගම් කරලා. බුද්ධියක් නැති මිනිස්සුනේ හොරගම් කරගන්න. මල්ලියපු ලිපි අරන් පොතක් ගහලා දාලා. එසම් මියා හොරෙක්. මං කියන්නේ කන්නේ වෙයි අපේ රටේ වායිඳ මහාධිකරණයේ ඔප්පු කළ තියෙන විරංශ කියන්නේ හොරෙක් කියලා. හොරෙන් අනුන්ගේ දැනුම අරගෙන පොත් ගහපු ආදෙක් කියලා. එසන් මට ගෙවන්න මුදලකුත් තියෙනවා. එහෙම තමයි තත්ත්වය. අපි හැමයි නෙමෙයි. අපි අනුන්ගෙන් මොකක්වත් අරගෙන නැහැ.
අමු සෝදරා එහෙම දෙයක් අරගෙන අපි මේ කවුරුවක්වත් එහෙම අරගෙන නිසා අපිට ඒව අවලත් ගන්න අයට අපි කියන්නේ ওই පදනමක් නැති දේවල් උගලන්ගේ ඇතේපත් වෙනවා. ඒ වෙන අපි වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සහෝදරෝනි අපි මේක තේරුම් ගමු. සතුරා මේ හදන්නේ මොකද්ද? අපි දෙවන්ත දේශපාලන ගමනක් යනවා ජයග්‍රහණය කර යන. ඒ ගමනේදී කවුද පරදින්නේ? ජනතාව පරදින්නේ නැහැ. ඒ ගමනේදී රයිල් පරදිනවා. මෛත්‍රී පරදිනවා. රයිල් මෛත්‍රී වටේ ඉන්න අර දූෂිත වලල්ල පරදිනවා. ඒ ගමනේදී මහින්ද පරදිනවා. ගෝඨාභය පරදිනවා. මහින්දලා ගෝඨාල වටේ ඉන්න දූෂිත වලල්ල පරදිනවා. එනිසා මේ දෙගොල්ල වටේ ඉන්න මේ දූෂිත වලල්ල එකතු වෙලා ජනතා විමුක්ති වෙන යන ගමන වළක්වන්න අවලාද ගන්නවා. අපි යන ගමන දිනුවම කවුද දිනන්නේ? අපි යන ගමන දිනුවම අපි දිනන්නේ නැහැ. දිනන්නේ මේ රටේ ජනතාව. අපි සාධ්‍ය කරනවා. අපි සාධ්‍ය කරනවා ජනතාව ආදී ආණ්ඩුවක් හැදුවට පස්සෙත් අපි ඒ ආණ්ඩුව ඇතුළෙත් අපි මේ විදිහටම ස්වේච්ඡාවෙන් රට හදන්න වැඩ කරනවා කියන සාහතිකය ඔබට දෙනවා. ඔබට ඕන ස්වේච්ඡා සේවකයෝ රට හදන්න. ජනාධිපති ලගමතිලා නෙවෙයි ස්වේච්ඡාවෙන් වැඩ කරන කට්ටියක් ඕන නම් සහෝදර වගේ රට හදන්න තෝරගන්න තියෙන්නේ මෙතන තමයි. ඒ නිසා මේ ව්‍යාපාරයේ ජයග්‍රහණය කිරීම හැර අපට වෙන විකල්පයක් නැහැ. රට විනාශ වෙලා තියෙන්නේ, රට වැටලා තියෙන්නේ, රට වට්ටලා තියෙන්නේ. මේ වට්ටපු රට ගොඩ ගන්න ඕන. ජනතාව පරද්දලා තියෙන්නේ, පරද්දපු ජනතාව දිනවන්න ඕන. වසර 72ක් තිස්සේ මේ රටේ ආණ්ඩු ජනතාව පරද්දුවා. අද කො මොකක් තියෙන ජනතාවට? අද ආර්ථිකයක් නැහැ, ආදායම් මාර්ග නැහැ, දරුවට ඉස්කෝලයක් නැහැ, ලෙඩට බෙහෙතක් නැහැ, පාර බැල යන්න විදියක් නැහැ, ඉන්න ගයක් දොරක් නැහැ, බයෙන් අඩු ගන්න බය නැතුව ජීවත් වෙන විදියක් නැහැ. ඒ ඔක්කොමස්සේ සතුට නැහැ ජීවිතේ. අද කො අපේ ජනතාවගේ ජීවිතේ සතුටක් නැති ඉන්න මිනිස්සුක් අපට ඉන්නේ. සතුටක් නැහැ. හැමෝම ඉන්නේ බයක, හැමෝම ඉන්නේ තරහක, හැමෝම ඉන්නේ කෝපයක, හැමෝම ඉන්නේ තරංගයක. සතුට නැහැ. හැමෝටම ලෙඩ තුක් තොගයක් තියෙනවා. මෙහෙම යන්න බෑ රටකට. මිනිස්සු ජීවත් වෙන මොකක් සඳහාද? මිනිස්සු තමන්ගේ මූලික උමනා ඉටු කරගෙන සන්තෝෂෙන් ඉන්න ඕන. හිනා වෙලා ඉන්න බෑ රටක. මොකටද ජීවත් වෙලා? අපට ඕන නැද්ද එහෙම රටක්? ලොකු දේවල් නෙමෙයි, නෙළුම් කුළු නෙමෙයි. අපට ඕන නැද්ද හිනා වෙලා ඉන්න පුළුවන් රටක්? සා නෙළුම් කුළු තිබට වැඩක් නැහැ. හිනා වෙලා ඉන්න බෑ රටක් නැත්තම් අපිට. නිසා අපි හදන්න ඕන මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම හිනා වෙලා ඉන්න පුළුවන් රටක්, සමගින් අත්තල් මඳන් ඉන්න පුළුවන් රටක්. කිසිම කෙනෙක්ව තමගේ ජාතිය හරි ආගම හරි භාෂාව හරි ලිංගිකත්වය හරි නිසා පීඩාවට පත් කරන්නේ නැති රටක් අපි හදන්න ඕන. හැමදෙනාම සහෝදර වගේ පිළිගන්න රටක් අපි හදන්න ඕන. එහෙම රටක් හදනවා නම් ඒකට වෙන විකල්ප රටේ නැහැ. තියෙන්නේ එකයි, ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ. එහෙනම් අපි ඔබට කියනවා මේ හැන්දෑවේ අපි පහුගියදා පටන් ගත්තේ අන්නේ සඬ ජයග්‍රහණ කිරීමේ දෙවන්ත ක්‍රියාවලිය පාද සටන කට දිනවන පාද සටන මේ ධනපත්‍රාල එළවන පාද සටන. ඒ සටන අපි ඉතාමත් සාර්ථකවද අවසන් කරමින් ඉන්නවා. පළවෙනි අදියර අවසන් කරනවා අපි. නැවත වතාවක් ඒ සටන ඉතාමත් ජයග්‍රහණ ලෙස නිමා කිරීමට සහයෝගය දහිර දීපු ඔබ හැමදෙනාටම අපේ පක්ෂයේ ආචාර්ය උදකර සිටිනවා. ඒසා අපි කියනවා 71 වසරක ධනපති දේශපාලන්ට තියමු. ධනපති දේශපාලනේ නිමා කරමු. මේ ආණ්ඩුවේ වසර හතමාරට තිත තියමු. රයිල් මෛත්‍රී ආණ්ඩුව ගෙදර යමු. රාජපක්ෂලා එළවා දාලා අපේ රටේ ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමේ සටන අපි අතට ගමු. සටනට පණ පවමු. මහපාට බහිමු. වේදි බහිමු. වැඩපොලේ සටන් කරමු. ගොවිබිමේ සටන් කරමු. පාසලේ සටන් කරමු. ජනතාව දැනුවත් කරමු. ජනතාව එකතු කරමු. සංවිධානය කරමු. සංවිධානය කළා පරාජය පත් කරන්න බැරි රට දිනවන දෙවන්තම ජනතා බලය ජනතා ව්‍යාපාරය අපි නිර්මාණය කරමු. රට දිනවමු, ජනතාව දිනවමු. ඒ සඳහා සටන්ව දින්න, අරගල කරන්න, ජනතාව එකතු කරන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. හැමෝටම ස්තුතියි.